කන්න අදත් මගේ දිල්ශාන් බ්‍රෝ YouTube channel එකට ඔබ සෑම දෙනාම ඉතින් මම ආද විශේෂම දෙයක් කියන්න ඔයගලන්ට දැන් ගොඩක් මේ post එකක් මට review වරන් ඉන්න බැරුණා ඉතින් මම හොයාගත්ත ලෝකෙම තොරතුරු වගේක් දැන් ඒක ඔබත් සමග බෙදා ගන්න මම කැමති ඉතින් ඒකේ මේ මගේ කතාවෙන් පස්සේ video clip එක මම දානවා ඔයාලට ඒක බලන්න පුළුවන් අවදානෙන් බලන්න මෙහෙම දේවල් තියෙනවා මේවත් තමයි තමයි අපි ජීවත් වෙන්න තියෙන්නේ ඒ වගේම මෙයාලව යම්කිසි ආත්මික මුදව ගන්න පුළුවන් නම් ඒක කරන ඕගොල්ලන්ට ලොකු පිනක් මොකද මෙයාලට අපි ජීවත් වෙන කාලේ තමයි අපිට පින් කරගන්න පුළුවන් මැරුවට පස්සේ අපිට පින් කරන්න බෑ එක්කෝ අපේ ඥාතිට අපිට පින් ලබා දෙන්න පුළුවන් ඉතින් ඒක හින්දා පුළුවන් තරම් ඒක තමයි කියන්නේ පව කරගන්න එපා පින් කරගන්න අපි බුද්ධ ආගමේ නම් පින් කරගන්නම වෙනත් ආගමවල වෙන වෙන දේවල් කරගන්නවා ඉතින් ඒක හින්දා හැමෝම එකමෙන් එක විදිහට හිතන්න කිසිම දෙයකින් කිසි කෙනෙක්ට අවහිරය පීඩාවක් වෙන පරිදි ජීවත් වෙන්න එපා ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට කියන විශේෂම දේ තමයි මේ දවස්වල පොඩ්ඩක් මට කාර්යබහුල බැවින් දවල් වරේ වීඩියෝ ක්ලිප්ස් පොඩ්ඩක් මට මේ බ්‍රේක් කරන්න වෙලා තියෙනවා ඒක මට කනගාටුවෙන් මම ප්‍රකාශ කරන්නේ නොවරදීම මම ඒක ආයි සෙට් කරපු ගමන්ම මම ෂෙඩියුල් කරපු ගමන්ම ඔයාලට ආයි දන්වනවා ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඒ වගේම ඉතින් මේ වගේ රිව්යුස් දැන්ට අපි කියමුකෝ හොල්මන් අවතාර ඒ වගේ තියෙන ගොසිප් මං අනිවාර්යයෙන්ම ඔයගලන්ට මගේ ඩිෂන් බ්‍රිප් චැනල් එක පෙන්නනවා ඔක්කොටම කලින් මම ඒක ඔයගලන්ට රිවිව් කරනවා ඒ කියන්නේ බය වෙන්න එපා 100% 100%ම තියෙනවා විශ්වාසෙ ඉතින් අපි නෑ වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ ක්ලිප් එක බලන්න යන් එහෙනම් අදට මං ගිහිල්ලා එන්න ඔයගලන් ඔක්කොටම ජය වේවා හොල්මන් කතා ඇසීමට අපට හරි කැමති එහෙම අසපු හොල්මන් කතා එච්චර ලේසියෙන් අප සිත් තුළින් මැකී යන්නේ නැහැ යම් වේලාවන්හි අපට නිතන්නටවත් බැරි වේවි ඒ වගේ අපව භීතියට පත් කරන භයානක අමානුෂ්‍ය ස්ථාන බලමු එම ස්ථානවල භයානක දේවල් හා අමානුෂ්‍ය දේවල් තියෙනවා කියලා ඒ සිටින අය කියති මෙක්සිකෝ අයිලා ඩීලාස් මොනිකාස් දූපත ලෝකයේම බලපු ගමන් වියගන්වන දූපතක් නම් එය මෙක්සිකෝවේ තිබෙන අයිලා ඩීලාස් මොනිකාස් දූපතයි කුමක් නිසාද කියා බැලූ විට මේ පළාතේ හැම ගස්වලත් හැම ගෙවල්වල දොරවලත් මෝස්තර කීපයකින් යුත් බෝනික්කන් ඉල්ලා තිබීම මේ බැලූ විට කිසියම් අමානුෂ්‍ය දෙයක් මෙහි තිබිය යුතුමයි
තවත් මෙම පළාතට ළඟින් සිටින ගම්වැසියන්ගෙන් ඇසු විට රාත්‍රී කාලයට බියගන්වන අමානුෂ ශබ්ද ඇසෙන බව ඔවුන් කියති. ඩෙඩ්මෑන් දූපත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ තමයි මේ ඩෙඩ්මෑන් දූපත තියෙන්නේ. මෙම දූපත 1888 සිට 1892 දක්වා සුසාන භූමියකි. එම කාලයේ රෝගයක් පැතිර මරණයට පත්වුවන් මෙම භූමියේ තමයි භූමිදානය කර තියෙන්නේ. කැනඩාවේ නාවික හමුදා මෙම පළාතට ගොස් නැවතී රාජකාරියේ නිරත වී සිටින විට රාත්‍රී කාලයේ භූමිදානය කරපු අයගේ අමානුෂ්‍ය හඬන ශබ්ද හා කෑගසන හඬ ඇසෙන බව ඔවුන් කියති. හයිසිලාෆ් වයිට් දූපත එංගලන්තයේ පිහිටි මෙම අයිසිලාෆ් දූපත ලොවේ තිබෙන අමානුෂ්‍ය දේවල් පිරී තිබෙන දූපතකි. මෙම පළාතේ හෝටල්වල, රෝහල්වල, ගෙවල්වල, කාර්යාලවල වගේ හැම තැන්වලම අමානුෂ්‍ය අවතාර සිය ගණන් කැරකෙන බව විශ්වාස කරති. කිසියම් වේලාවක ඇසට නොපෙනී අප පසුපස කුමක් හරි හා විට සිතට ඉතා බියක් දැනී ඒ වගේ වෙනවලු මේ දූපතේ. නොෆොක් දූපත මෙම පොඩි දූපත පැසිෆික් සාගරය හා ඔස්ට්‍රේලියාවේ පිට ප්‍රාන්තයේ පිහිටා ඇත. මෙම ස්ථානයට හෙල් ආ අර්ත් නමින් හැඳින්වෙනවලු. කුමක් නිසා කියා බැලුවත් මේ සිරකරුවන් ඉතාම හිරිහැර අදූෂණ හා මරණයට ලක්වුණාලු. ඒ විතරක් නොවේ සිරකරුවන්ට නිර්වතින් හා කුසගින්නෙන් දමා මරණයට පත්වී ඇත. මේ වගේ ස්ථානයත් අමානුෂ්‍ය හා ඔල්මන් ඉන්න තැනට වඩා ඉතා භයානකයි. මේ වගේ විශ්මිත දේවල් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.